අයිබුවන් ධනවත් පියා සහ දිනුත් පියා පාඩම් මාලාවේ තුන්වෙනි පාඩමට තමයි අද අපි ඇහිලා තියෙන්නේ. කලින් පාඩමේදී ඔයගොල්ලන්ට මතක ඇති මයික් කියන රොබර්ට් මම තාත්තගෙන් අහලා වෙලාවක් දාගන්නම් අපිට ධනවත් වෙන හැටි ඉගෙන ගන්න කියලා. මෙන්න අද දවසේ මේගොල්ලෝ යනවා සෙනසුරාදා උදේම ඒගොල්ලන්ගේ මයික්ගේ තාත්තා වහම්බෙන මයික්ගේ ගෙදෙට්ට. මයික්ගේ ගෙදර හැබැයි මෙයා හිතාගෙන හිටියේ ධනවත් පියා හින්දා හොඳ ධනවතෙක් ඉන්නේ නැති හොඳ සුකෝබ්බගේ ලස්සන ගයක් ඉන්නේ නැති වාහනයක් හිම නවත්තලා දියයි කියලා. හැබැයි තියෙන්නේ පරණ ගයක්. මේකේ කියනවා දාලා තිබ්බ පාපිස්ණය දිරලා පෑගිච්ච එකක් කිරිවෙලා. හැබැයි පිරිසිදුව තිබ්බා කියලා කියනවා. ඒතර මේ පොතේ මේ හරහා කියන්න හදන්නේ දෙන්න හදන දේ තමයි මට තේරෙන විදිහට ධනවතුන් මුල කාලේ ඊටාම අරපිරිමැස්මින් තමන්ගේ මුදල් පරිභෝජනය කරනවා. ඒවා පරිභෝජනය කරලා ඉවර වෙලා ලොකු වියදම් කරගෙන ඉවරලා ලෝකයට පෙන්වන්න හදන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ හම්බ කරන මුදල් ටික කරන්නේ මුදල් ආයෝජනයක් හරි ව්‍යාපාරයකට හරි දාලා මුදල් මගින් මුදල් හම්බ කරන එක කියලා. ඊට පස්සේ කියනවා මේගොල්ලන්ගේ ගෙදර මයිගේ තාත්තගේ සේවකයෝ කීප දෙනෙක් සිටියා කියලා. මොකද්ද මේකෙන් දෙන කතාව? මේකෙන් කියන්න හදන්නේ ධනවතුන් වෙනුවෙන් වැඩ කරන මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සු තමයි මුදල් හම්බ කරලා දෙන්නේ. ඒ මුදල් වලින් තමයි ධනවතුන් එන්න එන්න ධනවත් වෙන්නේ කියන එක තමයි ආදර්ශය මට තේරෙන්නේ. එතකොට ඊට පස්සේ ටිකක් වෙලා මේගොල්ලෝ බලාගෙන ඉන්නවා. ඉන්නකොට මයිගේ තාත්තා එනවා. මයිගේ තාත්තා ඇහිලා කියනවා මට ආරංචිනා ඔයගොල්ලෝ ධනවත්තු වෙන්න කැමතියි කියලා. මම උගන්වන්නම් ධනවත්තු වෙන විදිය. හැබැයි ඉස්කෝලේ උගන්වනවා වගේ මම උගන්වන්නේ පුටුවක් උඩ ඉඳගෙන දේශනයක් කරලා පාඩම් කරන්න කියලා පාඩම් ටික අපව අහන එක නෙමෙයි. ඕගලන්ට ධනවත් වෙන්න ඕන නම් ඕගලන්ට මං වෙනුවෙන් වැඩ කරන්න වෙනවා කියලා කියනවා. ඒත් එක්කම රොබර්ට් ප්‍රශ්නයක් අහන්න හදනවා. මයිගේ තාත්තා කියනවා හා හා ප්‍රශ්න අහන්න බෑ. ඔයාට ධනවත් වෙන්න ඕන නම් මාත් එක්ක වැඩ කරන්න වෙනවා එච්චරයි කියලා. තප්පර ගානයි තියෙන්නේ ඕගොල්ලෝ කැමති නම් කැමති කියන නැත්තම් නෑ කියන්න අපි මේ ගනුදෙනුව මෙතනින් ඉවර කරමු කියලා. එතකොට දෙන්නට දෙන්නා මුණ බැලලා කල්පනා කරලා දෙන්නම කියනවා එකවර හරි අපි කැමති ධනවත්තු වෙන්න. ඔයා අපිට උගන්වන්න කියලා. ඊට පස්සේ මයිගේ තාත්තා කියනවා එහෙනම් හැම සෙනසුරාදාවකම පැය 3ක් මං වෙනුවෙන් වැඩ කරන්න. මං පැයකට සතර 10ක් දෙන්නම්. ඕගොල්ලන්ට වැඩ කරන කොට කාලයක් යනකොට ඕගොල්ලන්ට මම උගන්වන්නම් ධනවත් වෙන හැටි කියලා. ඒත් එක්කම රොබර්ට් මතක් වෙනවා. සෙනසුරාදා තමයි මගේ බේස්බෝල් ක්‍රීඩා කරන දවස. මං හරිම ආසාවෙන් බේස්බෝල් ක්‍රීඩා කරපු දවස කොහොමද මේකට එන්නේ කියලා. එයා ඒත් එක්කම මයිගේ තාත්තගෙන් අහනවා ඉතාම බය අඩු විදියට අද අපේ බේස්බෝල් ක්‍රීඩා කරන දවස. එතකොට අපිට බේස්බෝල් ක්‍රීඩා කරන එක නවත්තන්න වෙනවද කියලා. එතකොට ආයිසරයන් මයිගේ තාත්තා අහනවා මම කිව්වනේ ප්‍රශ්න අහන්න බෑ ධනවත්තු වෙන්න ඕන නම් ඕගොල්ලෝ මං කියන විදිහ මාත් එක්ක වැඩ කරන්න. එච්චරයි. කැමතිද නැද්ද කියලා. එතකොට මේගොල්ලෝ අකමැත්තෙන් වුණත් මේගොල්ලන්ගේ තියෙන දැඩි ආශාවින්ද මේගොල්ලෝ කැමති වෙනවා. ඊට පස්සේ මයික් කරන්නේ එයාගේ සිල්ලර වෙළඳසැලක වැඩ කරන කාන්තාවකට මේගොල්ලන්ව බාර දෙනවා. මෙන්න මේගොල්ලන්ව වැඩ ගන්න ගිහිල්ලා වැඩ කරන හැටි කියලා දෙන්න කියලා. ඊට පස්සේ කාන්තාව කරන්නේ මේගොල්ලන්ව තියෙන සිල්ලර වෙළඳසැලට අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා මේගොල්ලන්ට වැඩ බාර දෙනවා. ඇත්තටම කියනවා මේගොල්ලන්ට වැඩ විදිහට තියෙන්නේ මේ සිල්ලර වෙළඳසැලට නිතරම රථවාහන එනවා යනවා. එතකොට අධික විදිහට දූවිල්ල එනවා ඒ කඩේ ඇතුළට. මේගොල්ලන්ට තියෙන්නේ දූවිල්ල පිහදාලා ඉරලා බඩුමුට්ටු ටික පිරිසිදු කරලා පිළිවෙලකට අහුරලා තබන එක කියලා. එතකොට මේගොල්ලෝ පළවෙනි සෙනසුරාදා දවසේ පැය 3ක් වැඩ කරනවා. එතකොට 7 10 3ක් එහෙනම් 7 30ක් මේගොල්ලන්ට හම්බෙනවා මේගොල්ලන්ගේ වැටුප විදිහට. මේ 7 30න් මේගොල්ලෝ මොකද්ද කරන්නේ? හැම පොඩි ළමෙක්ම වගේ ගොඩක් කෙනාට ආසයි විකට කතා පොත් අරගෙන කියවන්න. මේගොල්ලෝ කියනවා මේ කාලෙ මේ මුදලේ වටිනාකම පෙන්න කොච්චර අඩු මුදලක්ද කියලා 7 30ක් කියලා කියන්නේ පොඩි ඉතාලම කුඩා විකට කතා පොත 7 10ක් වෙනවා කියලා කියනවා මේ කාලේ. ඒක ඔයගොල්ලන්ට තේරෙනදි කොච්චර සුළු වැටපද්ද මේ දෙන්නට මයිගේ තාත්තා දෙන්නේ කියලා. ඒකට මේගොල්ලෝ කරන්නේ මොකද්ද? අපි හැමෝම කරනවා වගේ මේ උපයා ගන්න මුදලින් එදා දවසේ හවසට ගිහිල්ලා විකට කතා පොත් තුනක් ගන්නවා අරගෙන කියවනවා. කියෝලි වෙලා සතුරු වෙනවා විනෝද වෙනවා එච්චරයි. මුදල් හම්බ කළා පරිභෝජනය කරනවා එච්චරයි. එතකොට අපි හැමෝමත් හිතලා බලන්න ඕගොල්ලෝ මුලින්ම රස්සාවට ගියහම අපිට හම්බෙන පළවෙනි පඩිය අපිට හිතෙන්නේ ඒ කියන්නේ ඒක රටේ තියෙන තත්ත්වයන් අඩු පඩියක් වුණා අපිට හිතෙනවා අපිට ලොකු පඩියක් හම්බෙනවා කියලා. අපි කරන්නේ මොකද්ද? එක්කෝ ඇඳුම් පැළඳුම් ගන්නවා, එහෙම නැත්නම් ගෙවල් හදනවා, වාහනයක් ගන්නවා, අරගෙන ඉවර වෙලා මේ මුදල් ටික පරිභෝජනය කරලා සතුරු වෙන එක තමයි අපි මුලින්ම කරන්නේ. එතකොට මේගොල්ලොත් මේ විදිහට කරනවා. මෙහෙම කරගෙන යනකොට
හැබැයි මේගොල්ලෝ සති 3ක් විතර වැඩ කරනකොට මේගොල්ලන්ට තේරෙනවා අනේ අපි ඇහිලිලා උදේ ඉඳන් දවල් වෙනකම් වැඩ කරනවා. ඒ වැඩ කරන ටිකට හම්බෙන්නේ සත 30යි. මයික් ඉදාත් කිසිම දෙයක් ඇහිලා උගන්වන්නෙත් නැහැ. බේස්බෝල් ක්‍රීඩා කරලා අපිට සතුට වෙන්න තිබ්බ ඒ වෙලාවත් නැතිනවා. මේක මහා කරදරයක් කියලා හිතෙනවා. ඊට පස්සේ රොබර්ට් කියනවා අනේ මට නම් මේ රස්සාව ඇති වෙලා අපි මේ රස්සාවෙන් අයින් වෙන්න ඕනි කියලා උගලන්ගේ තාත්තට කතා කරමුද කියලා. එහෙත් එක්කම මයික් පොඩක් hina වෙනවා. hina වෙලා මයික් කියනවා අපේ තාත්තා කිව්ව ඔය වැඩේ වෙයි කියලා උගලන්ට රස්සාව එපා වෙයි කියලා. එහෙම වුණොත් ඇහිලා මාව හම්බෙන්න ඔයාගේ යාළුවත් එක්කරගෙන එන්න කියලා මයික් කියනවා රොබර්ට් එක්ක. එතකොට රොබර්ට් අහනවා ඒ මොකටද කියලා. ඊට පස්සේ කියනවා අපි යංකෝ එයාව හම්බෙන්න කියලා. මේ කතාවේ ඊළඟ කොටස. එහෙනම් මයික්ගේ තාත්තා රොබර්ට් මොකද්ද කිව්වේ කියලා දැනගන්න අපි ඊළඟ පාඩමින් හමු වෙමු. එතකන් ඔබ සියලු දෙනාටම බුදු සරණයි.